මාතර ගැටුම ගැන එජාප නායකයාගේ මතය. මේ රටේ පක්ෂ නායකත්වයේ නිලධාරීන් පක්ෂ අනාගත මාර්ගය තීරණය කරන්නේ පක්ෂ සාමාන්‍ය වෙන කවුරුවත් නෙමෙයි. මාධ්‍යයකට බෑ මුදල් දීලා එක කරන්න. මාතර ගැටුමට මෛත්‍රී ගුණරත්නගේ පියා ඇතුළු 26ක් රක්ෂිත භාරයට මන්නාරමේ වෝට්ටු අනතුරට හේතුව. මේ වගේ වටිනා ජීවිත පහක් අහිමි වෙන්නේ නැහැ. ඔවුන් ජීවිතාරක්ෂක කබා පැළඳගෙන හිටියනම් සමස්ත ලංකා පාසල් ක්‍රීඩාවලියේ ශූරතාව බස්නාහිර පළාතට. මාතර නගරයේ වී ඇති වූ ගැටුමට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට පුද්ගලයන් 26 දෙනෙකු හෙට දක්වා ආරක්ෂිත බන්දනාකාරගත කරන ලෙස මාතර අතිරේක මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා අද නියෝග කළා. බෙලිස රක්ෂිත බන්දනාගාරගත කළ පිරිස අතර පළාත් සභා මන්ත්‍රී මෛත්‍රී ගුණරත්න මහතාගේ පියාවන හර්මන් ගුණරත්න මහතාද වනවා. රක්ෂිත භාරයට පත් සිසු පිරිස අතර මාතර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවල එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් සහ ආසන්න සංවිධායකයන් කිහිප දෙනෙකුද සිටිනවා. එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව දෙවුන්දර විෂ්ණු දේවාලය සලින් ඊයේ උදෑසන ආරම්භ වූ පාගමන සංවිධාන කර තිබුණේ ජාතික පෞර නම් සංවිධානයක් විසින්. ඒත් පාගමන ආරම්භ වන අවස්ථාවේදී එහි පැමිණි එක්සත් ජාතික පාක්ෂිකයන් පිරිසක් එම පාගමනට විරෝධය පළ කළා. අනතුරුව විරෝධතා එල්ලවෙමින් තිබියදීම පාගමන මාතර නගරයේ දෙසට ගමන් ගත්තා. එහෙත් මාතර නගර මැදේ පිහිටි බෝධින් වහන්සේ අසලදී යලිත් මෙම පාගමනට බාධා එල්ල වූයේ තවත් එක්සත් ජාතික පාක්ෂිකයන් කණ්ඩායමකි. පොලිසිය පැවසුවේ මෙම ගැටුම අතරතුර වෙඩි තැබීමක්ද සිදුව ඇති බවයි. සම්බන්ධයෙන් පොලිසිය සැකපිට අත්අඩංගුවට ගත්තේ දකුණු පළාත් සභා මන්ත්‍රී මෛත්‍රී ගුණරත්න මහතාගේ පියාවන හර්මන් ගුණරත්න මහතායි. ගැටුමින් තුවාල ලැබූ 7 දෙනෙකු මාතර මහරෝහලට ඇතුළත් කර අතර ඉන්ති දෙනෙක් වෙඩිවැදීම් වලින් තුවාල ලබා තිබුණා. වෙඩිවැදීමෙන් තුවාල ලැබූ එක්සත් ජාතික පක්ෂ දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර මහතාද ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළා. ගැටුමේදී තුවාල ලැබූ ක්‍රිෂාන්ත පුෂ්පකුමාර මහතාගේ සුවදුක් විමසා බැලීම සඳහා අද පෙරවරු එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා රෝහල වෙත ගියා. මම ඉඳීම නගර සභාව වැටයිනේ තොල ගහ ගන්න කටුවේ පාර මැද ඒගොල්ලොන්ට වෙඩි මට මේ අතර ඊයේ ගැටුමින් තුවාල ලැබූ හර්මන් ගුණරත්න මහතා රක්ෂිත බන්ධනාගාරගතව දේවන විට මාතර මහරෝහලේ ප්‍රතිකාර ලබනවා. ඊයේ සිදු වෙඩිවැදීමෙන් තුවාල ලබා මාතර මහරෝහලට ඇතුළත් කර තිදෙනාගෙන් එක් අයෙකු අද කොළඹ ජාතික රෝහල වෙත මාරු කරේවා තිබෙනවා. එක්සත් ජාතික පක්ෂ නායකත්වය වෙනස් කිරීම මාධ්‍ය ආයතන සතු කාර්යයක් නොවන බව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද පස්වරුවේ ඇහැලියගොඩ ප්‍රදේශයේ පැවති රැස්වීමක් අමතමින්. ඇහැලියගොඩ නගරයේ එක්සත් ජාතික පක්ෂ ආසන බල මණ්ඩලය පිහිටවීම වෙනුවෙන් මෙම රැස්වීම පැවැත්ුණා.
ඊට එක්වෙමින් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ මාතරදී ඇති වූ ගැටුම සම්බන්ධයෙන් අදහස් පළ කළා. මේ පක්ෂය හදන්න ඕන නම් පාරේ ගහ ගන්නට වැඩන්නේ නැහැ. පාරේ සතියක් තුල කොළඹට යනවා කියලා පාගමනක් වුණා නෑ. පක්ෂෙට බයින්න ඕන නෑ. කාමරය තුලට ඇවිල්ලා කියන්න මොකද්ද කරන්න ඕන කියලා. ඒ වගේම පෙන්නන්න ඕනේ මහින්ද රාජපක්ෂ රජයේ ඉවත් කරන්න කැප වෙලා තියෙනවා කියලා. ඒ දෙකම ඕනේ. ඒක නැතුව මේක කරන්න බෑ. ඊයේ සිරස මහුබිම අනුග්‍රහයෙන් මෛත්‍රී ගුණරත්න සිරාල් ලක්තිලක කණ්ඩායම ජනාධිපති උපදේශකෙක් සමග ඒගිය ව්‍යාපාරයේ අර මම කාමරයට වෙන කතා කරන අයගෙනත් මං ගිහින් මුණ ගැහිලා කතා කරගෙන කතා කරන අයගේ කණ්ඩායමට වැටෙන්නේ නැහැ. එතන ඉන්නේ බලයට එන්නේ කොහොමද මේක අයින් කරන්නේ කොහොමද කියලා හිතන අය. මොකද ඉස්සෙල්ලම කාරණේ තියෙන්නේ අපි මේක විසඳන්න ඕන නම් අපි ඔක්කොම කතා කරමු. දැන් මං ගිය ඉරිදා අනුරාධපුරයට ගියාම මේ ගැන සාකච්ඡා කරන්න මොකද්ද කරේ? මේ කණ්ඩායම ඇවිල්ලා මං සාකච්ඡා කරන ගමන් මම ගෙදර ඉස්සර උද්ඝෝෂණය කරන්න පටන් ගත්තා. ඒක හිතන්න පුළා හිතුවා මම හිතයි කියලා මේක කරේ කියලා මම තව සාකච්ඡා කරන්නේ අනුරාධපුරේ කියලා පිට වෙලා ඉන්නේ. මං ඒක කරේ නෑ. මං සාකච්ඡා කරපු සංඝරත්නය ගැන විශ්වාසයක් තිබුණ නිසා මං කතා කළා. එතන බැලුවේ මේක කඩාකප්පල් කරා. මාව හප්පල කරන්න. මම ඒක කරේ නෑ. මොකද එකක් තියෙනවා. මේ රටේ පක්ෂේ නායකත්වයේ නිලධාරීන් පක්ෂේ අනාගත මාර්ගය තීරණය කරන්නේ පක්ෂේ සාමාජිකයන්. වෙන කවුරුවත් නෙමෙයි. මාධ්‍යයකට බෑ මුදල් දීලා ඒක කරන්න. මාතර නගරයේ දී එක්සත් ජාතික පක්ෂයේ දෙපිරිසක් අතර ඊයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් අද පක්ෂ විපක්ෂව අදහස් පළ වුණා. මේ සිදුවීමේ සම්පූර්ණ වගකීම මෛත්‍රී ගුණරත්න සිරාල් ලක්තිලක ඇතුළු අය බාර ගන්නවා. මේ ව්‍යාපාරයේ පිටිපස්සෙන් ඉන්නේ ආණ්ඩුව කියලා ඔප්පු වුණේ ඊයේ වෙඩි තැබීමත් එක්ක ජනාධිපති උපදේශක හර්මන් ගුණරත්න මේ සිද්ධියේ ඉන්නවයි කියලා එළිවීමෙන්. අපි යන්නේ ජනාධිපති උපදේශකගේ මොකද එක්සත් ජාතික පක්ෂ පිටිපස්සෙන් ඉන්නේ ජනාධිපති උපදේශකගේ මොකද මේ රනිල් වික්‍රමසිංහ එළවන්න සටන් කරන්නේ. ඒතකොට ජනාධිපති උපදේශකෙක් දාලා මෛත්‍රී ගුණරත්නයි සිරාල් ලක්තිලකයි එක්ක එකතු වෙලා තමයි මේ එක්සත් ජාතික පක්ෂේ ભેද කිරීමේ ව්‍යාපාරය ඉන්නේ. ඒක මුළු රටම පළවෙනි එක තමයි තාත්තා ජනාධිපති උපදේශක කියලා ඔප්පු කරොත් මම ඉල්ලාස් වෙන්න පොරොන්දු වෙනවා ජනතාව ඉදිරියේ. දෙවෙනි එක තමයි ජනාධිපති උපදේශක හැටියට තාත්තා කටයුතු කරනවා නම් මේ පාගමන යනකොට අපි කුටි කන්නේ නැහනේ. ජනාධිපතිතුමා ආරක්ෂාව අරගෙන අපි මංගල සමර වීරය කට්ටියට ගහන. නමුත් මෙතනදී මොකද්ද වුනේ? මේ පාගමනදී ගුටි කෑවේ පාගමන නැවැත්තුවේ මංගල සමර වීර සහ මාතර නගර සභාවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු එකතු වෙලා අද අපේ පක්ෂය වටන්න ආණ්ඩුව මේ ගෙනියන කූට ව්‍යාපාරය තුළ බංකොලොත් දේශපාලකයෝ දෙන්නේ මේ මෛත්‍රී ගුණරත්න ශිරාල් ලක්තිලක මුළු රටේ මේ එක්සත් ජාතික පාක්ෂිකයන් තේරුම් ගන්නට ඕනේ. මාධ්‍ය තමයි මේක දිගින් දිගටම පුන පුනා මේක දාන්නේ. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු ඇමතිවරු 50 ගම දෙනෙක් මාත් එක්ක කතා කරලා තියෙනවා. ඕගලගේ පක්ෂේ ප්‍රශ්න ටික හදාගන්න අපිට ඇමතිකම් මරව මේව මොනවත් ඕන්නේ. අපි මේවා ඔක්කොම දාලා එළියට යන්න සූදානම් වෙලා ඉන්නේ කියන එක අපිත් එක්ක කතා කරලා තියෙනවා. එදා උතුරට නැගෙහිට පමණක් සීමා වුණු වෙඩිහඬ අද දකුණු පළාතට ගේන්නට එක්සත් ජාතික පක්ෂය කටයුතු කරලා තිබෙනවා. අපිට තියෙන ගැටලුව මෙන්න මේකයි. පාලන බලයක් නැතුව තමන්ගේ පක්ෂ සමාජිකයන් වෙනුවෙන් පක්ෂම උදවිය මේ විදියට ප්‍රචණ්ඩකාරී ක්‍රියා කරනවා නම් එකිනෙකා වෙඩි තියා ගන්නවා නම් ගහ ගන්නවා නම් කවද හෝ බලය ලැබුණොත් රටේ සාමාන්‍ය මිනිස්සු වෙනුවෙන් මේ අය කවරාකාරයෙන් කටයුතු කරයිද කියන ගැටලුව අපට තියෙනවා. දකුණේ මේ සිදුවුණු සිද්ධිය දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකිමින් ඉදිරියේදී මෙවැනි තත්ත්වයන් ඇති නොවන්නට කටයුතු කරන ලෙස එක්සත් ජාතික පක්ෂයේ ඉතාම කරුණාවෙන් මතක් කරනවා. මන්නාරම පළුගහතුරේ මුහුදේදී ඊයේ සිදු වූ බෝට්ටු අනතුරට හේතුව ජීවිතාරක්ෂක කබා නොමැතිව මගින් ප්‍රවාහනය කිරීම බව පොලිසිය පවසනවා. සිද්ධියේ පරීක්ෂණ භාරව කටයුතු කරන වනාතවිල්ලුව ප්‍රදේශයේ බහර සහකාර පොලිස් අධිකාරී ක්ලෙමන් ප්‍රනාන්දු මහතා පැවසුවේ මූලික පොලිස් පරීක්ෂණවලින් මේ බව තහවුරු වූ බවයි. මන්නාරම පළුගහතුරේ මුහුදේදී මගින් 18 දිනක රැගත් ධීවර බෝට්ටුවක් අනතුරට පත් වුණේ ඊයේ පස්වරුවේ. ඉන් ජීවිතක්ෂර පත් වූ 5 දෙනාගෙන් 20 දෙනෙකුම එකම පවුලේ සමාජිකින් වන අතර ඔවුන් මාළඹේ තලංගම උතුරු ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක්. සිද්ධියෙන් මියගිය 57 වරදී දයනන්ද පෙරේරා මහතා පදිංචිව සිටියේ තලංගම උතුර දුටුගැමුණු මාවතේයි. 44 හැවිරිදී ලලනී ගොමස් මහත්මිය හා ඇගේ ඥාති දිනියක් වන 19 හැවිරිදී කේ චතුරිකා සුභාෂිනී මෙනෙවියද අනතුරින් ජීවිතක්ෂයට පත් වුණා. මුංජිගේ දූරබැඳපු අයියා තමයි මේ නේවි ගෑම්ට වාරවින්. බොට්ටුවේ පළවෙනි ටෝයි කියලා දෙවෙනි පාර කියලා එනකොට තමයි ගොඩමින් පෙනෙන්නේ තමයි මේ පෙරලලා තියෙන්නේ.
මීට අමතරව 36 වරදී ඩී.එන්. චම්පිකා ශිරෝමී මහත්මියද මෙම අනුතරින් ජීවිතක්ෂයට පත් වූ අතර ඇගේ එක් නියුන් දියණියක වන අවුරුදු 4.5ක් වයස ඇති විරුලි රණිලියා දැරියද මෙහිදී ජීවිතක්ෂයට පත් වුණා. ඒ නේවි එකේ ඉන්න ඔයගොල්ලන්ගේ පුතේ එයාත් එක්ක බෝට් එකේ ගිහිල්ලා ඊට පස් දෙනෙක් මැරිලා කියලා කිව්වා. පොඩි බබාගේ මිනිහ හම්බුනේ අන්තිමට. එයාගේ ගොඩක් වෙලා ගියට පස්සේ තමයි එයාගේ මිනිහ හම්බුනේ මාළු දැලක පැටලලා ඉඳලා. මෙලෙස ජීවිතක්ෂයට පත් වූ චම්පිකා ශිරෝමී මහත්මිය ගේසමියා පළුගහතුරේ නාවික හමුදා අනු කණ්ඩේ බහර ප්‍රධානියයි. ඔහු ඇතුළු නාවික හමුදා නිලධාරීන් 5 දෙනෙකු අනතුර සිදුවන අවස්ථාවේ බෝට්ටුවේ සිට ඇති බව පොලිසිය සඳහන් කළා. අනතුරට ලක් වූ ධීවර යාත්‍රාව නාවික හමුදා නිලධාරියෙකු පදවා ඇති අතර මෙම මරණයන්ට හේතු පුත්තලම හදිසි මරණ පරීක්ෂකවරයා සඳහන් කළා. රටේ විනයගරුක හමුදාවක් නාවික හමුදාව අනිත් එක හැමදාම මුහුදේ ඉන්නේ. ඒ අය අධික මගී සංඛ්‍යාවක් පටවාගෙන විනෝද සවාරියක් ගිහින් තියෙන පෞද්ගලික බෝට්ටුවක හමුදා නිලධාරියෙක් එවැනි වැඩිපුර මගින් පටවාගෙන යෑම නිසා ජීවිත පහක් විනාශ වුණා. මේ වගේ වටිනා ජීවිත පහක් අහිමි වෙන්නේ නැහැ. ඔවුන් ජීවිතාරක්ෂක කබා පැළඳගෙන හිටියා නම් ඒ වගේම බෝට්ටුවේ වෙනත් ආරක්ෂක පද්ධතියක් තිබුණා නම් බෝට්ටුව පැදවල නිලධාරියා පිළිබඳව හිතීමේ කටයුතු සිදු කර ගරු අධිකරණයට හුව ඉදිරිපත් කරන්න කියලා මම නියෝග ලබා දුන්නා. කෙසේ වෙතත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් කොසල වර්ණකුල සූර්ය මහතා සඳහන් කළේ අදාළ නැවියා ඒ මොහොතේ නාවික හමුදා රාජකාරී කටයුතු වල යෙදී නොසිටි බවයි. මීට පෙරද දකුණු තලංගම ප්‍රදේශයේ පදිංචි 5 දෙනෙකු බේරුවල මුහුදේදී ජීවිතක්ෂයට පත් වුනේ ජීවිතාරක්ෂක කබා පැළඳ නොසිටීමෙන්. මීට අමතරවද මෙවැනි අනතුරු ගණනාවක් වාර්තා වුණා. මේ පිළිබඳව අකණ්ඩව හිරු ප්‍රවෘත්ති මගින් අපේ බලධාරීන්ගේ අවධානය යොමු කළා. අවම වශයෙන් මෙම බෝට්ටුවල ගමන් කරන පිරිසට ජීවිතාරක්ෂක කබා හෝ ලබා දිය නොහැක්කේ මන්ද? මේ සම්බන්ධයෙන් රජය දැන් හෝ ක්‍රියාත්මක විය යුතු නොවේද? ඊට ප්‍රතිචාර දක්වූ බලධාරීන් සඳහන් කළේ ධීවර කටයුතුවලදී හා බෝට්ටු මගින් ප්‍රවාහනයේදී ජීවිතාරක්ෂක කබා පැළඳීම අනිවාර්ය කරන බවයි. බෝට්ටු මගින් මගී ප්‍රවාහනය සිදු වෙනවා නම් අනිවාර්යයෙන්ම ඒ අයට ජීවිතාරක්ෂක කට්ටල පැළඳවීමෙන් පසුව තමයි ධාවනය කරන්න අපි ඉඩ දෙන්නේ. ඒ වගේම ධීවරයන්ටත් අපි නියෝග පනවල තිබෙනවා. ඒ වගේම ඒ අයට ජීවිතාරක්ෂක උපකරණ ලබා දෙන්නත් ඒ වගේම ඒ සඳහා අවශ්‍ය වෙන පුහුණුව ලබා දෙන්නත් ඉදිරියේදී අවශ්‍ය පියවර ගන්න අපද අකලමනාකරණ අමාත්‍යාංශය විදියට කටයුතු කරනවා. ලයිෆ් ජැකට් එකක් කියන්නේ ජීවිතය ආරක්ෂා කරන කට්ටලයක්. මේ ජැකට් එක ගෙදර තියලා යනවා. මේක ගැසට් කරලා තියෙනවා. එහෙම නැත්නම් ඒකත් අපි ගැසට් කරලා තියෙනවා මේ ලයිෆ් ජැකට් පැළඳිය යුතුයි කියලා. අපි දැන් මේක නීතිගත කරනවා. බලධාරීන්ගේ මෙවන් අදහස් කොතිකුත් පළවුවද හෙට දිනේත් මගින් අනතුරකට ලක් කරන දසුන් අප කැමරාවේ අදත් සටහන් වුණේ මේ ආකාරයෙන්. දවසේ පුවත ලොම්හැලෙනකම් වැඩ කරන්න නැතුව චන්දෙට ගිහිල්ලා කියන්න කතාවක් තියෙනවායි කියලා ශෂේන්ද්‍ර රාජපක්ෂ මහැමතිතුමා කියනවා. ඒ කතාව මොකක්ද කියලා දැනගනිමු. රට වට කර බැඳත් කට වට කර බඳින්න බැරි වැට නැති කටේ. ඔබලා දන්නවා 77 කාලය තුල එක්සත් ජාතික පක්ෂය බොහොම පහළ තැනකට වැටිලා තිබුණා. සියලු දෙනාම එකා වගේ එදා ජියාජ් ජයසුමතුමාට සහයෝගය දුන්නු. කවුරුත් බැලුවේ නෑ මම නායකයා වෙන්න ඕන කියලා එදා ජියාජ් ජයසුමතුමාට කිව්වේ නෑ. මේ මොහොතේ අපි එක එක්කෙනාට ඇඟිලි දික් කරන්නේ නැතුව අපි හැම කෙනෙක්ම අපේ ශක්තිය පක්ෂය වෙනුවෙන් යොදවන්න ඕනේ. විරුද්ධ පක්ෂය පෙළපාලි යන්න ඕන ආණ්ඩුවට විරුද්ධව. අද කරන්නේ විපක්ෂයේ නායකයාට විරුද්ධව විපක්ෂය අය පෙළපාලි යනවා. හෙට අනිද්දා වෙනකොට UNP කාර්ය ඔක්කොම ටික ගහගෙන නන්නත්තර වෙලා විනාශ වෙනවා. ඉතින් අපේ දොර අරලා තියෙන ඔය ඕන වෙලාවක ඇතුල් වෙන්න පුළුවන්. කවදාවත් මට කියන්නේ නැහැ, මට කතා කරේ නැහැ, මාව ගන්න try කරේ නැහැ කියලා උන් කියන්නේ නැහැ. අදත් මම මේ අභියෝගය කරනවා. කෑක ගහ ඉන්න කතා කරනවා යන්නේ නැහැ කියනවා. හැබැයි කීරත් විශ්වාසතරය කට්ටිය ඔය හැම කෙනෙක්ම නැහැ යන්නේ නැහැ කියනවා. යන්නේ නැහැ කියන අය තමයි විශ්වාසතරයත්. රෑ 12ක් කියව යන්නේ නැහැ කියලා උදේ බලමට ගිහිල්ලා. මහත්යට විතරයි ඡන්දෙ දෙන්න කිව්වේ. අනිත් කට්ටිය ඔක්කොම මාත් එක්ක ලොකු වෛරයක් බැඳගත්තා. වැඩ කරන කෙනාට තමයි වැඩියෙන්ම බැනුම් අහන්න වෙන්නේ. නිකම්ම නිකන් හිටියනම් කවදාවත් මුකුත් අහන්න වෙන්නේ නැහැ. අපේ පළාත් සභා මන්ත්‍රීවරයෙක්ට ඒක වුණා. මට කියනවා දැක්කනේ. දැන් ඔබතුමාට තමයි ප්‍රශ්නේ. මට ලියුමක්වත් හම්බුන්නේ නැහැ. දා මිනිස්සු දන්නේ නැහැ මං කවුද කියලාවත්. ඒ නිසා ඊළඟ මැතිවරණයට ගිහිල්ලා මං දේශපාලනයෙන් සමු අරගෙන හිටියේ. නමුත් ජනතා ඉල්ලීම පිට මෙවරයි තීරණය කරා මැතිවරණයට එන්න කියලා කියනවා කියලා. ඉතින් මං කල්පනා කරා යකෝ අපරාධිනේ මෙච්චර කල් මම මේ ලොන් හැල්ලකන් දිව්වේ කියලා. අමරිකානු විශේෂ බලකා සෙබළුන් විසින් ලිබියාවේ සිදු කළ මෙහෙයුම පිළිබඳ එරට අග්‍රාමාත්‍යවරයා අමරිකාවෙන් කරුණු විමසීමක් කර තිබෙනවා.
තම රටේ සිටින පුද්ගලයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තමන්ට වගකීමක් ඇති බවයි ලිබියානු අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරන්නේ. ඒ පිළිබඳව සහ තවත් පුවත් සමගින් දැන් ලොව වටා හිරු. ඇමරිකානු විශේෂ බලකා සෙබළුන් මෙම මෙහෙම සිදු කර තිබුණේ අල්කයිඩා සංවිධානයේ ප්‍රබලයකුල සැලකෙන අනාස් අල් ලිබී අත්අඩංගුවට ගැනීම සඳහායි. 1998 වසරේදී කින්යාවේ සහ ටැන්සානියාවේ ඇමරිකානු තානාපති කාර්යාලවලට එල්ල කළ බෝම්බ ප්‍රහාරවල ප්‍රධාන මුලකරු ලෙස අනාස් අල් ලිබී සැලකෙනවා. එම ප්‍රහාරවලින් පුද්ගලයන් 224 දෙනෙකු මිය ගියා. ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව සඳහන් කළේ මේ වන විට ලිබියාවෙන් පිටත් ස්ථානයක රඳවාගෙන අනාස්ගෙන් ප්‍රශ්න කිරීම සිදු කරන බවයි. හිමපතනය ඇමරිකාවට අමුත්තක් නොවුනත් ඔක්තෝබර් මාසයේදී නම් එය දුර්ලභ සිදුවීමක්. ඇමරිකාවේ දකුණු ඩකෝඩා ප්‍රාන්තයෙන් මේ දිනවල දරුණු හිමපතනයක් වාර්තා වනවා. ප්‍රදේශයේ ඊයේ දිනේ තුල අඟල් 37ක හිමපතනයක් සිදු ඇති බව එරට කාලගුණාංශ සඳහන් කළා. මේ හේතුවෙන් ප්‍රදේශයේ බොහෝ මාර්ගවල ගමනාගමන කටයුතු වලටද බාධා එල්ල වී තිබෙනවා. ඇමරිකාවේ නිව් මෙක්සිකෝහි අහස අද මෙලෙස වර්ණවත් වුණේ විවිධ වර්ගයේ බැලුන් 600කින්. වාර්ෂිකව සංවිධානය කෙරෙන මෙම බැලුන් සැණකෙළිය මෙවර පැවැත්වෙන්නේ 42 වරටයි. අදින් ඇරඹුණු මෙම සැණකෙළිය එළඹෙන 9 දක්වා පැවැත්වෙන අතර ඒ සඳහා රටවල් 50ක් පමණ එකම වෙතේ සංවිධායකයන් බලාපොරොත්තු වනවා. සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උරල අද නිමා වුණේ බස්නාහිර පළාතට සමස්ත ශූරතාව හිමි කර දෙමින්. මෙවර තරගාවලිය දින පහක් පුරා කොළඹ සුකඳදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල සඳහා දිදීනේ පාසල් 968ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5000කට ආසන්න සංඛ්‍යාවක් එක්ව සිටියා. එෙහිදී ක්‍රියාත්මක වූ තරගිසව් සංඛ්‍යාව 531ක්. මෙවර තරගාවලියේදී නව තරග වාර්තා 19ක් බිහි කරන්නට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වුණා. සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ සමාප්ති උළෙල අද පස්වරුවේ පැවැත්වුණේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. සමාප්ති උළෙලට එක්වුණු ජනාධිපතිවරයාට ශිෂ්‍ය භට උත්තමාචාර්යක් දෙහිමි වුණා. මෙවර සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ සමාප්ති උළෙල විචිත්‍රවත් කරන්නට සංස්කෘතිකාංග කිහිපයක් ද එක්කොට තිබුණා. තරගාවලියේ ශූරතා දිනකට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජය සංකේත ප්‍රදානය සිදුවුණේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින්. මෙවර තරගාවලියේ බාලක ශූරතාව දිනාගන්නට මීගමුව මාර්සිලා විද්‍යාලය සමත් වුණා. මල්ල ක්‍රීඩා බාලිකා ශූරතාව රත්නපුර සුමන බාලිකාවන් සතු වුණා. සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ දක්ෂතම මල්ල ක්‍රීඩකයා ලෙස සම්මාන දිනාගත්තේ වයස අවුරුදු 21න් පහළ මීටර 110 කඩලි සෞවේදී නව තරග වාර්තාවක් බිහි කළ රණබිම රාජකීය විද්‍යාලයේ සුපුන විරාජුරන්දනිය. වයස අවුරුදු 19න් පහළ මීටර 400 තරඟි සව්ව ජයගත් කතලුව මහාවිද්‍යාලයේ නිර්මාලි මදුෂිකා දක්ෂතම මල්ල ක්‍රීඩිකාව ලෙස සම්මාන ලැබුවා. සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ සමස්ත ශූරතාව දිනාගත් බස්නාහිර පළාත ඒ සඳහා ප්‍රසාද ලකුණු 1088කට හිමිකම් කීවා. මෙවර සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල අවසන් වූ බව නිල වශයෙන් ප්‍රකාශ කිරීම සිදු වුණේද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින්. ක්‍රීඩාවේ හා අධ්‍යාපනයේ අභිවෘද්ධිය සඳහා සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරඟාවලිය වසරක් පාසා අපි මානවත්ව පැවැත්වේවායි ප්‍රාර්ථනා කරමි. 2013 වර්ෂයේ සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරඟාවලිය නිමාවට පත් වූ බව මෙයින් ප්‍රකාශ කරමි. ආයතනය 13 වනවරට සංවිධානය කළ කලම්බ මැරතන් තරගය අද පැවැත්වුණා. මෙවර මැරතන් තරගයේ වැඩි ගෞරව දිනාගත්තේ කෙන්යානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්. කොළඹ මැරතන් තරගයේ අද උදෑසන ආරම්භුනේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව සැලින්. එහි ගමනාන්තය ලෙස දැක්වුණේ මීගමුව වෙරළ උද්‍යානයයි. මෙවර කොළඹ මැරතන් තරගයේ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4000කට ආසන සංඛ්‍යාවක් එක්ව සිටියා. ඊට විදෙස් රටවල් 25ක් නියෝජනය කරමින් තරඟකරුවන් 150කට ආසන සංඛ්‍යාවක් එක්ව සිටීමද විශේෂත්වයක්. කිලෝමීටර 42ක දුරකින් යුක්ත වුණු කොළඹ මැරතන් තරගයේ පිරිමි අංශයේ ප්‍රථම ස්ථානය දිනාගත්තේ කෙන්යාවේ ඇන්ටෝනි මුගෝ. ඔහුට තරගය අවසන් කරන්නට පැය 2 විනාඩි 21 තත්පරයක කාලයක් ගත වුණා. දෙවන ස්ථානය කෙන්යාවේ එලිජා යාටොර් විසිනුත්, තුන්වන ස්ථානය කෙන්යාවේම ඩේවිඩ් චෙක්කොමු විසිනුත් දිනාගත්තා. ශ්‍රී ලංකාවේ අජිත් බණ්ඩාරට හිමිවුණේ සිවන ස්ථානය. කාන්තා තරගයේ ජයගන්නට කෙන්යාවේ ෆරිඩා ජෙප්කයිට් සමත් වුණා. ඒ පැය 2 විනාඩි 48 තත්පර 11කින් තරගය අවසන් කරමින් කෙන්යාවේම එවලයින් ඇටන්චා දෙවන ස්ථානය දිනාගත්තා. තුන්වන ස්ථානය දිනාගත්තේ ශ්‍රී ලංකාවේ එල්ලේ බෝගහවත්ත. Sports
අනුරාධපුර ඓතිහාසික පුදබිම සංචාරක පුරෝරයක් බවට පත්කිරීමේ උත්සාහයට තමන් විරුද්ධ බව බොදුබල සේනා සංවිධානයේ ප්‍රධාන ලේකම් පූජ්‍ය කලකුණත්තේ ඥානසාර හිමියන් පවසනවා. උන්වහන්සේ චෝදනා කරන්නේ දේශීය සංස්කෘතියට එල්ලවන අහිතකර බලපෑම් නතර කිරීමට බලධාරීන් පියවර නොගන්නා බවයි. ඊයේ පැවති බොදුබල සේනා සංවිධානයේ අනුරාධපුර දිස්ත්‍රික් සමුළු අමතමින් ඥානසාර හිමියන් මේ අදහස් පළ කළා. බොදුබල සේනා අනුරාධපුර දිස්ත්‍රික් හමුව ඊයේ සවස පැවැත්වුණේ අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී. මේ ඓතිහාසික පුදබිම පූජා නගර සැලැස්ම යටතේ සංචාරක පුරයක් බවට පත් කරන් සියලු දෙනා කටයුතු කරගෙන යනවා විතරක් නෙමෙයි කඩදාටුයි කියන්න දැන් ඔන්න මල්ලතු ඔය හරහා දැන් පෙම්මුයන් ඉදීමින් තියෙනවා. එතෙන්ට තමයි මේ අන්‍යාගමික අධ්‍යක්ෂකවරු මේකේ තිර රචනය ලියන්නේ. සිය සැරයකට වැඩි අපි කියන්න ඇති කරුණාකරලා මේ සංස්කෘතික ඝාතනය නවත්තපල්ලා අනපනත් පිළියෙල කරපල්ලා කියලා වීරි අලින්ට වීණා වයන්න වගේ මුන්ට කොච්චර කිව්වත් වැඩක් නැහැ. අද අපි ආරම්භ කරන්න ධර්ම යුද්ධයක් සියලුම ආකාරයේ අධර්මයේ වනසලා ධර්මයේ දිනවන යුගය බවට මේ යුගය අපි පත් කරගත්තේ නැත්නම් අපෙන් පස්සේ එන ඔබ තමුන්නාන්සේලගේ මුණුපුරු මිනිපිරියෝ අපට නිසක ලෙසම සාප කරાવી. කුඩා දරුවන් සිටිනා නිවෙස්වල වැඩිහිටියන් සෑම විටම අවධානයෙන් සිටිය යුතු වෙනවා. ඒ ඇතැම් විට මේ දරුවන්ගේ දඟකාරකම් ඛේදවාචකයකින් කෙලවරවල නිසාවෙන්. ගල්ගමුව මහනාන්නේරිය ප්‍රදේශයෙන් වාර්තා වන මේ පුවතත් ඊට කදිම නිදසුනක්. ගල්ගමුව මහනාන්නේරිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 3000ක් වයස ප්‍රමෝද් අකලංක හේරත් නිවසේ රූපවාහිනිය ඇඟමතට වැටීමෙන් අවාසනාවන්ත ලෙස මරණයට පත් වුණා. දරුවන් සිව් දෙනෙකුගෙන් යුත් පවුලේ එකම පිරිමි දරුවා වූයේ අකලංකයි. දඟකාර අකලංක ඊයේ සවස රූපවාහිනිය ක්‍රියාත්මක කිරීමට දුරස්ථ පාලකයා ලබා ගැනීමට උත්සාහ කළ අවස්ථාවේ මේ අවාසනාවන්ත ඉරණමට මුහුණ දුන්නා. රූපවාහිනී රණවණය ඔහුගේ සිරුර මතට පෙරළී ඇත්තේ ඒ මොහොතේදී. අනුතර සිදු වූ අවස්ථාවේදීම අකලංක නාන්නේරිය ග්‍රාමීය රෝහලට රැගෙන ගියත් ඔහු ඒ වන විටත් මෙලව අතහැර ගොස් තිබුණා. මේ පුතා නැතුව කියන මගේ ජීවිතේ නැති වුණා කියන එක තමයි මට ආයේ අතීතය. මම මෙයාගේ කඩාවනක් නාරියාසයි. මම ඊයේ දවසෙත් කතා කරා. මම මගේ පුතාට කතා කරලා ගමන් යන්නේ. තාත්තියව කවුද නැව බලන්න මම එක්කයි යන්නේ කියලා. මං දැන් ගොඩක් ලොකුයි. මං අපුන් කාලා ගොඩක් ලොකුල ඉන්නේ. මගේ පුතා ඊයේ කිව්වා. ඒ කියලා මට හවද තමයි මේක කිව්වේ. මගේ පුතා මේ මාසෙලි පුණා කියලා. ඒ කිව්වට මට කවුවත් කිව්න්නේ මගේ පුතා කොහෙද ඉන්නේ කියලා. හොස්පිටල් එක රංගියක් කිව්වා. පස්සේ මට තේරුණා. මම ඇවිල්ලා බලනකොට මගේ පුතා නැති කියලා. ඊයේ දවසේ නිවස පුරා දෝංකාර දුන් අකලංකගේ කෙලිලොල් හඬ විනුවට අද දවසේ දෝංකාර දෙන්නේ ඔහුගේ පියෝවෙන් වේදනාවට පත් වූවන්ගේ වැළපීම් හඬයි. හිඟුරක්කොට ප්‍රදේශයේ ගොවීන් පිරිසක් සහ ප්‍රදේශයේ සමත මණ්ඩල නිලධාරීන් අතර අද පෙරවරු වේවුණුසුම් තත්ත්වයක් ඇති වුණා. ගොවීන් මෙලෙස සමත මණ්ඩලයේ හමුවට කැඳවා තිබුණේ වගානය නොගැවීමක් සම්බන්ධයෙන් රාජ්‍ය බැංකුවක් සිදු කළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහායි. හිඟුරක්ගොඩ රජයේ බැංකුවකින් ගොවීන් අය ලබාගත් ගොවීන් පිරිසක් මෙලෙස හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවට පැමිණියේ ප්‍රදේශයේ සමත මණ්ඩල නිලධාරීන් කළ දැනුම් දීමකට අනුවයි. ඒ 2010 හිඟුරක්ගොඩ රාජ්‍ය බැංකුවකින් ලබාගත් ගොවීන් අය නොගැවීමක් සම්බන්ධයෙන් අදාළ බැංකුව සමත මණ්ඩලයට කළ පැමිණිල්ලක් හේතුවෙන්
හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාව ඉදිරියේ රැස් වූ ගොවීන්, බැංකු නිලධාරීන් සහ සමත මණ්ඩලයේ පිරිස් අතර එහිදී උණුසුම්කාරී තත්ත්වයක් ඇති වුණා. 2010 වර්ෂයේ මහකන්නේ ලබාගත් වගානය සම්බන්ධව තමයි අද මේ සමත මූල්‍ය මණ්ඩලයට කැඳවලා තියෙන්නේ. 2010 නවවෙනි මාසේ තමයි අපිට මේ ණය දුන්නේ. එතකොට 2011 ජනවාරි මාසේ 11 වෙනිදා ලොකු ගංගාතුරක් කැරලා හිමුරි විනාශ වුණා. අපිට ණය දුන්නේ රුපියල් 30000 කියලා රුපියල් 24000යි. ඒ 24000ක් ණය දීලා ඒකත් අපිට දුන්නේ තුන් පාරකට. දැන් මේක රක්ෂණයට කපු සල්ලි මැනේජර් මහත්තයා රක්ෂණ සමාගමට දීලා නැහැ. රක්ෂණේ කුඹුරු බලන් ආවේ නැහැ. අපේ කුඹුරු තිබුණ තැනුත් නැහැ. නියරවලුත් නැහැ. දැන් අපි කුඹුරු වැඩත් නැහැ. ගංගාතුරෙන් සහ නියගෙන් විනාශ වූ තම අස්වැන්න සඳහා රජයෙන් සහන සලසන ලෙසට ප්‍රකාශ කර තිබියදීත් බැංකුව මෙලෙස වගානය ලබා ගැනීමට කටයුතු කරන බවට ගොවීන් චෝදනා කරනවා. ඔවුන් පවසන්නේ ඉදිරියේදී අදාළ රාජ්‍ය බැංකුව පවසන දිනයකදී සියලු මුදල් ගෙවිය යුතු බවටත්, එසේ නොකළහොත් අදාළ බැංකුව නීති මගින් ක්‍රියා කරන බවටත් දැනුම් දුන් බවයි. අන්නවසෙන් මේ මුදල් අය කරගන්න කියලා. මෙයාලා දැන් මාස්පතා තමයි අපෙන් අය කරගන්න හදන්නේ. ගොවියෝ කියන්නේ මාස්පතා ආදායම් උපයන කොටසක් නැහැ. අපි හම්බ කරන්නේ කනවා මදිවට තව අපිට දිනේ තුනක්. ගොවියන්ට සහනයක් ලබා දෙන්න කියන ඉල්ලීම තමයි මේ අද ගොවියෝ කරේ. මෙතන 1000කට ආසන්න ප්‍රමාණයක් ගොවියෝ ඉන්නවා. මේ වගානයි ගවා ගන්න බැරි ගොවියෝ. පොරොන්දුන් නැත්තම් අපි උසාවි ගෙනියනවා කියලා තමයි කියන්නේ. අවසානයේ තීරණයකින් තොරව රැස් වූ පිරිස විසිර ගියා. දැන් තවත් පුවත් සමගින් රටවටා හිරු. රටවටා හිරු. මහනුවර මහියංගණය මාර්ගයේ නීති විරෝධී ලෙස ගවයන් 9 දිනක ප්‍රවාහනය කරමින් සිටි වෑන් රථයක් තෙල්දෙණිය පොලිසිය බාරයට ගෙන ඇති අතර ඒ සමග එක් අයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ තවත් 2 දෙනෙකු පලා ගොස් ඇති බවයි. ගලේවිල මාතලේ මාර්ගයේ 790 අසලදී පාර මාරුවෙමින් සිටි වයස අවුරුදු 9ක දැරියක් අද දහවල් මෝටර රථයක ගැටීමෙන් තුවාල ලබා මාදිපොල දිසාරෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇති අතර සැකපිට රේදුරුවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. අනුරාධපුර ඓතිහාසික ලංකාරාම චෛත්‍යයට ප්‍රථම වරට පැළඳ වූ චූඩාමාණික්‍ය සහිත කොත නිරාවරණය කිරීම අද සිදු කෙරුණේ අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ මූලිකත්වයෙන්. මඩකලපුව එරාවූර් සෞක්කඩ ප්‍රදේශයේ මුහුදේ දීවරයෙන් පිරිසකට කිලෝග්‍රෑම් 35000ක පමණ මසුන් තොගයක් හසු වී ඇති අතර ඔවුන් පැවසුවේ එය කලාතුරකින් සිදුවන්නක් බවයි. වැලිකන්ද මෛත්‍රීගම කාසන්වැව රක්ෂිතයේ පුරාවිද්‍යා ස්ථානයක් පෞද්ගලික සමාගමක් බැකෝ යන්ත්‍ර යොදා හැරීමට විරෝධය පළ කරමින් වැලිකන්ද මෛත්‍රීගම ප්‍රදේශවාසීන් අද දහවල් රක්ෂිතය තුළ විරෝධතාවයක නිරත වුණා. වතු කම්කරුවන්ගේ වැටුප්, නිවාස, ඉඩම් සහ රැකියා ඇතුළු තවත් ගැටලු ගණනාවක් පිළිබඳව අයවැයට පෙර ජනාධිපතිවරයා වෙත යොමු කිරීම සඳහා සමස්ත ලංකා වතුකම්කරු සංගමය මහජන පෙත්සමකට අත්සන් ලබා ගැනීම අද හැටන් නගර මැදයේදී සිදු කළා.